ජනපීඨක බදු සංශෝධන සහ රටේ හෙට දවසමෑයෙන් මෙම මහජන කතිකාව ඊයේ පැවැත්ුණේ කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී ඊට වෘත්තීය සමිති නායකින් වෘත්තිකින් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතින්ද සහභාගී වී සිටියා. පේයි ටැක්ස් එක 100%කින් වැඩි කරන්ඩ මේ 2023 උත්සාහ කරලා තියෙනවා. රටක් ආර්ථික වශයෙන් පිරිහෙනකොට ඒක පුද්ගල ආදායම පිරිහෙනකොට රටේ ජාතික නිෂ්පාදිතේ පිරිහෙනකොට ලෝකෙ කිසිම රටක් මේ වගේ 100%කින් පේයි ටැක්ස් එක වැඩි කරපු රටක් නැහැ. ඒ නිසා මේක ඉතාමත්ම අර බදු ප්‍රතිපත්තියක තියෙන මූලික සිද්ධාන්ත සියල්ල අමු අමුවේ උල්ලංඝනය කරනවා. අපි කියනවා ලක්ෂයෙන් පටන් ගන්න එපා. ලක්ෂ දෙකෙන් මේ වැට්ටු මේ ටැක්ස් එක කපන්න පටන් ගන්න. කොහොම සාධාරණ ඉල්ලීමක්. අපි මේ ටැක්ස් එක ගෙවන්න බෑ කියනවා නෙමෙයි. මේ මොහොතේ 15 වැඩ වර්ජනයට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වෙනුවෙන් දැන්ටම වැඩ කරගෙන යනවා. අකණ්ඩ වැඩ වර්ජන කතාවට මේ දැන් කතා කරන මොහොතේදී එකඟ නැහැ. 15 වෙනිදා ක්‍රියාමාර්ගය සාර්ථක කරලා ඒකෙන් පස්සේ ඒකට ලැබෙන ආණ්ඩුවේ දක්වන සැලකිල්ල නොසැලකිල්ල මොකක්ද කියන එක මන බලා ඉන් අනතුරුව නැවත උරු සමිති ක්‍රියාමාර්ග ගන්න එක වඩාත් සුදුසුයි කියලා අපි කල්පනා කරා. මේ අතර බදු සංශෝධන සහ විකල්ප යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතියක මුතුව ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණා. ඊට ජනාධිපති ලේකම්වරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සහභාගී වී තිබෙනවා. අපි දිගටම මතු කරපු කාරණයක් මේ අසාධාරණ තනෝමතික සහ ජනපීඩක බදු ප්‍රතිපත්තිය අපි පැහැදිලිවම කිව්වා අයි මේක වෙනස් වෙන්න ඕන කියන කාරණය. මෙතෙන්ද විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපි ඉදිරිපත් කළ තියෙන යෝජනා සම්බන්ධයෙන් විකල්ප යෝජනා සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර අද රැස්වීමට සහභාගී වෙච්ච රාජ්‍ය නිලධාරීන් විසින් දැනුම් දුන්නා. ඒත් ඒ සම්බන්ධයෙන් IMF වැඩපිළිවෙල ඊට අමතරව රාජ්‍ය ආදායම ඉහළ නංවීම සඳහා අපි ඉදිරිපත් කළ තියෙන විකල්ප යෝජනා සම්බන්ධයෙන් ඉදිරි කාලය තුල ඉතාම ගැඹුරෙන් අධ්‍යයනය කළා කාල රාමුවක් සහිතව ඒ සඳහා මැදිහත් වී යුතුයි කියන එකඟතාවය අද දවසේ ආවා. මොකද අපි පෙන්වලා දුන්නා ඒ විකල්ප යෝජනා ක්‍රියාත්මක කළොත් එහෙම මේ වෘත්තිකයන්ව තලාපෙලා මේ වගේ බදු ක්‍රමයක් රටට අහිතකර බදු ක්‍රමයකට යා යුතු නැහැ කියන කාරණේ. ඒ අය ඒක පිළිගත්තා. ඒ අය අපිට පොරොන්දු වුණා අද සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට උදේ වෙනකොට ගරු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න. එතෙන්දී විශේෂයෙන්ම අපි ඉල්ලුම් පරිදි මේ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් හෙට දිනේ තුල ප්‍රකාශයට පත් කරන්න. ඒක මං හිතන්නේ මෙච්චර දවසක් අපි දැකපු නැති විදිහේ සාධනීය දෙයක් විදිහට අපි දකිනවා. අපි පළදායක සාකච්ඡාවක් කරා කියන එක තමයි වෘත්තිවේදීන් හැටියට අපේ මතය. අපි ඉල්ලා සිටියේ මේ උපයන විට බදු ගෙවීම හරහා මතුවලා තියෙන තත්ත්වය යම් සමාලෝචනය කිරීමක් කරන්න සහ එසේ සමාලෝචනය කරන්නට කිසියම් කාලයක් ගත වෙනවා නම් ඒ සඳහා මේ අගතියටපත් වෙලා ඉන්න සේවකයන්ට යම් සහනයක් ලබා දෙන්න කියන ඒ ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රචාර පළ වුණා. අද සාකච්ඡාවේදී යම් කිසි විදිහක තීරණාත්මක තීරණයක් එහෙම තීන්දුවක් හම්බුනේ නැහැ. ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ මේ කරුණු කාරණා අපි ඉදිරිපත් කළ දේපල ඔහුගේ තීරණය සමග දේශපාලන තීරණය කොමක්ද කියන එක අපට දැනුම් දෙනවා කියන කාරණේ තමයි දැනුම් දුන්නේ. ඒ අනුව අපේ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතු හැටියට පසුගිය සති ආරම්භ කරපු ඒ වෘත්තීය සමිති ක්‍රියාදාමය තවදුරටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. රජයේ පැත්තෙන් ඒ සුබදායී පිළිතුරක් එනතුරු අපේ ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ දිගටම නිලත වෙනවා කියන කාරණේ අවධාරණය කරන්න කැමතියි.